යන්වන් සුභ මධ්‍යහනක් ඔබේක් පන්නේ සාධින්රූපාහිනී මධ්‍යහන ප්‍රධහණට පවෘත්තිී විකාශය සමගෙන්. මුලින්ම බලමූ ප්‍රවතියේ සිරස්තල අධ්‍යවශය ්‍රප්වෙන් නිදහස් කිරීමට බහ බැංකයිෙන් $ො මිලියන පණහත් කන්ටේනර් රටසියෙන් හාරසියක් දැනටමත් නිදහස්. එ අත් මාත්‍රම් එකකම ලබාකක් පිරිස එක්කෝටී දහත් ලක්‍ෂය ඉක්නොවයි. පෝල් හිමියන් අතර්ට මැති වූ සාල්මිල. අදීර හතරකින් පාසල් බ්‍යවෘත කිරීමට සැලසු. වෙෙසයිල අත්හද බැලිීම සාර්ථක වූ බවට උතුරු කොරියාවින් ප්‍රකාශා. සහල් සඳහා පාලනමිලතුළත් ගසත් නිේදනය අවළංගු කිරීමට කැබිනට්මන්්ඩ ලිය තිීරණේ කළා. ඒ සමක මේවඩ විට වෙලදපොලට හිගේයකින් තොරව සාල්තොග ලැබිය ඇති බවයි වෙලදුන් පවසන්දේ. ඒවගේම වෙළඳපොල තුළ පවතින අධ්‍යවශ්‍ය බහන්ඩහිගේ වැලක්වීමට කොළුද වරයේ සිරවීතිබෙන බහලුම් අටසේෙන් හල්සයක් නිදහස් කිරීමටද මේ වන විට කටයුතු කරති පෙනපා. සහල් සඳාපාලන මික්නියම කරමින් පනවතිබූ විශෂ ගැසත් පත්‍රයාාව ංඟ කිීමට ැිනට මඩල තේරණය කරන ැබවා.ඒ සමකින් මහ පරිමාන්න සහල් මෝල්හිමියන්ගේ සංගමය සහල් වර්ග තුනක නවසිල්ලරමට ෙන්න නිවේතනේ කලා. ඒ අ කිලවක සිල්ලරමල්ල රපාලෙසිේ පහල් වක්ද, සම්බ සහ කිලවක් රුපාලෙසි හතලයක් සහ කිරි සබක් කිලවක් රුපියල්ලෙක ස හට පහක් වශය. ගබින් විිද කනේද නඩ කිිරමේ ක රපියල් හැට දෙකයිශත පනහකටත් සම්බවරුපියල් හැත්තවකටත් හරි සබාවී රුපියල් අසුවකටත් මිලදගනීමටයි මහ පරිවන සහල් මෝල්හිමියන්ගේ සංඟමේ තීරනේ කරඇතේ. සහ මෝල්හිියන් නිේදනෙළ මිකනන් යටතේ සහල් අලවි නොකර රාචේ සහල් මලක්නිය කරන තෙක්සිටින බව. ඒතිදිනේදී පිටිකුටුවේ සහල්තොගවෙලදුන් ප්‍රශ කලා. කෙස වෙතත් අද දිනේද ඔුන් මහ පරිමන සහල් මෝල්හිමියන්ගේ සංගමේ නිබේදය කළ මිලකනන් යටතේ සහල් අලවි කරන ආකාර දක්නට ලැබුණ. ඒෙ සම් ල තිබෙන සම් තිබෙන නටු තිබ ැංගි ඕනකටෙින් හල්ග න්න හල් නැතික ල ඇම තනම හ දැ නතර. මොල් කට ක හ ල ග ම දර්ශනය කර යෙන්නේෙ එඇවිදිල් නවාබ. මෝල්කාරය එකසිය අතලිස්පාට ආල්ිය වනවා ානකුලිය රුපියයලයි පටවනකුලිය රුපියල කියල බැලුවත්තර කිලව එකකට. ට ලෙක රල් දක් නත තු කර ද කිය අපට ගන්නමයිකසිේ පහක්වයි කිය කිසිටකට ගලන් මේ රතුකු සම්බ ඒ එකකත්ත විල්ල එක පාට රුපිය කලින්ග තුනක් කඩිය දවා එක කිසිේ පාල ාව කිසි ාටන ග මම මන සිටප ත් ය. සිල්ල තො කිය දෙකත්තින මේක අපි මේ ටක් දනවා මේකරන්ගේ ල් නක ට ි වා.

එතර මහ පරිමන හල් ෝල්හිමියන් ඒ නිේදනෙ කළ මලකනන් කිසිසේත්ම සාධහරන නොවන බයි රාජමත්තෙල සතාල්ල ෙවන්න මහතා ප්‍රකාශ කල, බෙලඳොතු ල් මහසැපම මත පල මිල තරනේ වන වත් පාරිබෝගිකයාට හෝ ගොවි ජනතාවට අසාධහරනයක් සිදුවේ නම් කිසිදු පැලීමටින් ොරව ඒ සදහ රජය මදිහත්වන බවත් ඒ මහතා ප්‍රශ කලා. ජනතාවට සාධහරන මිලට සහල්ලබදීමට රජේ කඩිනමින් අවශ්‍ය ක්‍රියමාර්ග ගන්නා බවද ඒ මහතා පැවස්වා. තාම කණගාට්‍යයන වී මෝල් හිමියන්ගේ සංගමී සභහපතිවරයා හැටියට මිලනයම කරපු ආකාරයට කරී සම්බා, සම්බා යන් කිසි මෙලකට මෙලදී ගැනීම හැකියාව මේ රටේ ජනතාවක් කියන්නවා ඒ පිළි බඳු ිලනීම කිරීමේදී වැඩිමිලක් තමුන්නත් අපේ එක ලොක ප්‍රශ්වයක් හැටි අපි දකින්නේ හැ නැත් එෙම ොළ යුතුයි නමුත් නාඩු කිලුවේ එක රුපියල් එකසිය පහළවකට නැමවීම පිල්ළිබඳව අපි තාම කණගාටයන මොකද ඇත්තරම කැිට මාන්ටලි සාහමූයික වක්කිීම හැටියටේ ද. අත්තේක සත්පත්තරය ඔලං කරන්න මේ රටේ පාරිභෝක ජනතාව දිහා බලලාඒවාගේම ගෝජනතාව දිහා බලල ඒං අයිතු ප්‍රෝජනය ගණ්ඩ හදනවනං එක ඉතාම වැරදි. වීමගොල් කරුමාන්තයට සහල් නිස්පාදිනී කිරීමේ කියලට රජය වැදි අත්වෙලා හිටියේ නෑ. නොත් මේ ගොල්ලු දෙද අපි එතැන්ට තල්ලු කරනවා එනිෙසා ම වගකීමකින් කියනවා. ලබඩ මාස්කන්නේ ගන්න අස්වන්න එනකොට සහල් නිස්පාදිනය කිරීම වැඩ පිළිවලට අපි අවතීරණ වෙන බැතර මහා පරිමාන මෝල් හිමියන් අසාදහරන් ලෙස නියම කළ මිලකණන් සංශෝධනය කරන ලෙස, සුළු හමද්‍යි පරිවාන්න සහල් නි්පාදකැන්ගේ සංගමේ ඉල්ලා සිටිනවා. පාලක ගත්කිරීම තුළ මේ රටේ දෙකෝඩ් විසිලක්ෂයක් වෙන ජනතාවට දවන් අසාධාරයක්. වෙනවා ඉදිරියේදී නමුත් අද රජේවිසින් නරන්දිීම ්‍රියාදාමය තුළ මේකේ සමස්ත වගකීම භාරගත යුත්තේ ාරගණන්න ඕන මහාහපරිමාණ ෝල්ලිමියෝ ඒවගේම මෙරට තුළ ඉන්නවා දැවන්ත ලෙස අතරමැදි වීතක රැස් කරන්න පිරිසක් එනිසා මේ කණ්ඩෑයම් දෙක අද රට පත්තල දින තත්න වවකී යුතු එනිසා අපි අවධාරණය කරන්නේ රජේවිසින් පාලමි ඉවත් කරත් ඔුන්ගේ වගකීම වෙනවා හෙටදින්නේ සාධාරණ මලකට සමස්සරටේ ජනතාව ෙන් සසාහ ලබාදීමට අතර වෙලද පොතුළ අත්වශ්‍ය හන්හිගේ වැැක්වීම අරමුණින් කොළඹ වරයි ඇති බහලුම් අටසසික් නිදහස් කර ගැනීමට අවශ්‍ය මුදල් මහමෙන්කවෙන් ලබාදීමටද කැබිනටනු මෙැතිෙහිමිබුණා ොල මිලියන පහකමමුද ලක්කේ දහහා රජයවෙන් කලා. මෙවන විට එම බහලුම් අටසයෙන් හාරසියක් දෙදහස් කිරීමට පියවර කෙන තිබෙනවා. දවස් අසු හයිකට පස්සේ අපේ රටේ දෙවනදිනටත් අඩුම කොරුණා ආසාධිතින් පිරිිස ඒ දවසේ වාර්තා වනා. මෙ අතර මධ්‍යස්ථාන එකසියාසූ පහකදී. එන්න අත ලබාදීමේ වැඩසටහන අදත් ක්‍රාත්මක වනවා. න ප්‍ර ක්කරන සහන් දිනද පුදකල හත්ත දහ නොතුන්දනකොට එන්නත් ලබාදීම සිද කරන යිවරදු ොහ හ ්‍යත සීමාවේ පසුවන ෝකබාද හා වෙවිද සංකුල තාසහිත දරුවන්ගේ එන්නත් කරන අද්‍යස්ාන අද දිනීත්්‍රාත්මකව වන වස් හහි පතේම අන්රදපුරහුරනෑගල ක්ෂණ හල් ලද මෙසේ එන්නත්රන ක්‍රාත්මකයි. ලබන පලමු වෙෙනනිතා සිට දෙදවන ආාවරනය වන පරිදි යිවරුදු ොලහත්හ ්‍යත්‍ර සීමාවේ පසුවන දෙදන්කත රෝකවලින් හා සංකුල තාසහිත දරුවන්ට එන්නත් ලබාදීමටයි සැසුන් කරඇත්ති. වයිසෝර දුවිස්සත් විසි නව්‍යත් අතර සීමාවේ පසුනායට එන්නත් ලබාතීමද අද දිනීත් සිදුපනවා ්‍යයන්ුඋකරුනමර්දන කුම ෝ එන්නතක පලමු මත්‍රව ලවා ගත් පිරිස, එක්කෝට හතලස් හතර ලක්ෂහත්තඇක්දහස් පනස් දෙදෙනකු දක්වා ඉහලකයා මත්‍රා දෙකමල බකි නඇැති පිරිස එක්කෝටි දහත් ලක්ෂ හත් සිය හැටතුන් දෙෙනකුපනවා වයිසෞරදු විස්සත් විසි නව්‍යත්තරසීමාවේ පසන පරිසට එන්නත් ලාදීමේ වැඩසටනක් වවනිියාව දෙම දධ මහවිතයාය තුළ ස්ථානහතකදී අද පිරිවරුවේ ආරම්භ කරුණා. කොළොඹ රමහධදවිද්‍යන පිශ්‍රීතිය නත් කරන අධ්‍යානයට පමිණ, වයිෞවරුදු විසට වැඩි ඕනෑමයිකුට එන්න ලබ කන්නා ලෙසට යෙද හමුදාව ආරාධනා කරනවා. සිදු අදබාදින් තොරව ඉන්නත ලබා නිවසදහ අවස් තව සලස්සාති තිබෙනා. යිසවරදදු ොළහත් දහනවයක්ත්තරසීමමාව පසුවන බිවිධ ආබාද සහිත අයි සදහ ඉන්නත් ලබාතිීම වැඩ සටහනක් ගම්පා දිස්ශ්‍රෙක් මහරෝහලේද ආම්භ කරුණ ලබාදියඇති වෙලාවටම රහල වෙත පැමිණ, ඉන්නත ලබා කන්නාලෙසයි රෝහල් පාල නාධිකාරිය සඳහන් කරන්නේ. ඒෙදිනිදී මරටින් කරුණ ආසාධ්‍යන් අවසය තිස් දෙදෙනෙකු හදනා කෙන තිබෙනවා. බෙරටින් හමු වැඇති මස්ත කරුණා ආසාධ්‍යයන් සංකාව පදක්ෂ පහළොස් දහස් පන්සේ විසි හතර දෙනෙකු බනවා මෙ අතරින් ආර ලක්ෂ පනස් හයිදහස් අසු හදෙකු සුව ලැබවා. හතලි සයිදහස් හයිසය පනස් එක් දෙනෙකු තව දුරටත් ප්‍රතිකාර ලබනවා ඒෙදිනෙදී PCR පරිීක්ෂණ හදහස් දෙසිියතිසෙකක් සිදු කලා. ඇන්ටජන් පරික්ෂණ දෙදහස් හයිසි හත්තෑ පහක් සිදුකරති බෙනවා. රට යල වෘත්ත කිරම හිද අනුකමි කළයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබද සෞඛ්‍යංෂූපදස් ලබාතියෙනවා රට විවෘත කිරීම ඒක හරහා රෝගය වැඩිවීමට තියනෙ ඉඩකඩත්. රට විවෘත කිරීමෙන් අපිට ලබාගන්න පුළුවන් සාමාජික සහ ආර්ථික ප්‍රතිලාබත් සැලකිල්ලට ගණ්ඩෝන රට වැසීම හරහා අපි ලබාගන්නා රෝගීන් මට්ටමෙන් අපි ලබාගන්නා ප්‍රතිලාබ සහ. රට වැසීම නිසා අපිට අහිමිවෙන්න සාමාජික සහ ආර්ථික ප්‍රතිලාබ සියල්ල සැලකිල්ලට ගෙනයි මේක යුත්තේ නිසා. ත මේ ක්‍රියාවලයේදී නීති මගින් හෝ පාලන ක්‍රම මගින් මේ සියල්ල කරන්න බෑ රටක් විවෘත කරපු හම රටේ සාමාන්‍ය විදිහතනිදා කටයුතු සිදුවෙනකොට වෙන දට වඩා වෙනස් විදියට සිදුවේ යුතුයි කියන එක රටේ සේලු දෙනාම අවබෝධ කරගෙන සියලු පුරවැසියන් රට විෘත කරට පස්සේ. මේ රෝගේය පැතිරෙන්න්නට ඉඩ නොදන පරිදි නව සාමාන්‍යයක් කර යෑමට කටයුතු කිරීමයි වැදගත්තුන්නේ එහම නොව නොත් මං හිතනවා අපිට මේක හැමදාම අරින වහන සංකල්පයකට යන්න ඉ. you know මත් ලංකාවේ සිදුවන මරණවලින් සියයට අසුවක්ම සිද්ධ වෙන්නේ හැටට වැඩි ජනතාවගේ තමයි මරණ සිද්ධ වෙන්නේ. ඒ වගේම ඒ මරණබලිින් සියයට පනස් දෙකක් සිද්ධ වෙන්නේ එන්නත් කරණය නොවූ ජනතාවගින්. සයට විසිනමයක් වෙන්නේ එක එන්නතත් පමණක් ලබාගත්තා අයගෙන්. තොට එන්නත් දෙකම ලබාගත්තාය මරණයට පත් වෙලා තියෙන්නේ සියයට දහ නම අයි. ඉතින් අපිට මේකෙන් ලබාගතයුතු කරුණු දෙකක් තියෙනවා එකක්. ම ජනතාව ඉන්නවා. එන්නත් නොලබතා වයසවුරුදු විස්්සට වැඩි අයගෙන්. සියට හත්ත නමයක් මේ වෙනකොට එන්නට ලබාගෙන තියෙනවා. තිය අපේ අවශ්‍යතාවය වෙන්නේ මේ වයස්ස විස්්සට වැඩියයන්ගේෙන් සියයට සීයක්ම ඉන්නත් කරණය කිරීම අඩුම ගානේ රටේ ජනතාවගින් සියට හැත්තාවක් එන්නත් කරනයට යොමුවීමට නං. අපිට වයස විස්සට වැඩිය අය සියයට සීයක්ම එන්නත් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඕ ඉන්නරනට ලක්වී රට පැමි ද දෙශව දෙස්කුවන් ගේකු ගුවන් ගතමන අවස්ථාවේද කළ PCR පරීක්ෂණයේදී ආසාධීතයකු නොබන බවටත්තහවරුබී ඇත්නම් ඔවන්ට යලිමරට ගුවන්ට පළලකද පිCR පරීක්ෂණ සිදුන් නොකර දෙදහස්කිරීම ීරය කර තිබෙනවා අමාතෙ කෙලේ රමුක් කල් මහතාගේ ප්‍රධහත් පින්ට පවැති සෞඛ්‍ය අමත්්‍යංශී තාක්ෂණක කමිතුුවේ තීරයයටටනුව මෙම පීවර ගෙනති බෙනවා. එෙන්ම නිවෙස් නිරෝධහනය සඳහ පහසකම් නොමැති අයිට රාජේ නිරෝදහන මධ්‍යස්ථානහ ඔවන් විසින් තර කන්න හටලේ දින දාහත්රක. ඩිරෝදහයිනින් පසු සමාජ ගතවීමේ හැකියාවද පවතිනවා. COොVවි-19 දරෝගීන්ට ශ්‍රණක දැනුවත්වීමෙන්ම ප්‍රතිකාරවලට යොම්වීම සඳහ කෙටි පණිවිඩ සේවාවක් හා කෙටි දුරකථන සේවාක් ඒකා අපද්ධ කරමින් නව ඒකා අබද්ධ ්‍යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වනවා. මේ පිළිබඳ දැනුවත්කිරීමේ මාධ්‍ය හම්වක් රජයේ ප්‍රෘතිධපාර්ථමයන්ත්වේදේ අද පැවැත්වනාා. අහනමෑ බිඳුව හැතර ගැන්නේ කෙටි පනිිවිට සේවා. මේ එසම් මෙසක කාණ්ඩ තුනක් ඇයටදේ කාණ්ඩ කරා. කැපිටල් ඒකුර හිස්තනක් තියලා නම්ම හිස්ටනක් බයස හිස්තනක් ජාතික හැඳුරුම්පත් අංකය හිස්තනක් ලිපිනේ සඳනුනොත් ඒන කැපිටල් ඒකුර යටතේ එස මෙසක් කාවොත් ඒ විගසම හදිසි අවශ්‍යතාතියන රෝගින් ලයිස්ටෝට එකතිබ විදියට වුවොත් ඒ අතිහදිසියක් නෑ රෝහල් ගත වෙන්න දැඩී අවසතාවයක් නෑ නමුත් එයට රෝගලක්ෂණ තියෙනවාගෙන කාණ්ඩේ අතේ ලයිස්ටූට දෙනවා. කැපිටල් ස අටතයාවොත්ඒයාගේ ලයිස්ටව දැනට ලොකු රෝගලක්ෂණයක් නෑ නමු මම පෝවි් පොසිටව ය අරදය වෙනව ලයිසුක දෑනවා දෙසිහතලි සර සේවය කියන එක ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රධාන ජංගම දුරකථන සේවායක් කොස්සේ මියන් කිය අමතන්න පුළුවන් ඒ සදා කිසිම් වියදමක් පැ වන්න එක කියන පැදිල කිරීමම රූප සරණය පට දකින්න හම්බවෙනවා එම මේ ඇමතුම ැගුණට පස්සේ ඔබත්ඒක සම්බන්ධ වෙනවා වෛද්‍යෝර. ඒ වෛද්‍යවරයා ඔබගේ තත්වය ගැන දුරකතයෙන් කරුණ ියොමසලා ඊට පස්සේ තිීරණයක් ගන්නවා ඔබවාහාම ප්‍රතිකාරවට යමු කළ යුතු දෙ කිය එක එහම උම් කළ යුතුනන් ක්දාශන වසය අනුව සුව සැරිය යංගරත් ස්‍රේවය සමග සම්බන්ධ වෙලා එය ප්‍රතිකාර මධ්‍යාසනය යම කරන. අධීර හතරකින් පාසල් වි්‍යර්ත කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍රමාතේපියල් නිශන්තමහතා පවසනවා. ඔක්තුෝම්බර පල්මුවනදාට යෙදන ෝක ලමාදිනයට සමකාමීව ය සිදුකරන බවයි ඒ මහතා තවදුරටත් පවසන්නන්නේ. ඛ අධ්‍යක්ෂ ෙන්නාල්මාගේ උපදෙස් පරිදිී අනුමැති අත්දක් අධියර අතරැකින් පාසල් ආරම්භ කිරීමට කටයුතු කරලති නො මේ ඔක්තුම්බර් මාසයවසහන් වෙනකොට ආරම්භ කරන්නට තමයි අප සම්පූර්ණම වැඩපිියල ක්‍රියාත්ම කරගෙනන්නම ගරුවරු සදා එන්නත් ලබාදීලති නො අනධ්‍යන කාර මණඩලේ සඳ එන්නක් කරන කලතිනො අවුරුදු දොළහත් දහනමයත් අතර දරුවන්ට එන්නක් කරනේ ලබාදීමට අවශ්‍ය කරන කටයුතුම මේ සූදානමම් කරලතින වගේම විදුහල්පති ගුරුවරු වැටු පිසමතා සම්බන්ධව තිබිච් ගැටලු බොහොම සුබවා විදගන්නට කටියු කලතින මේ වන විට ලමාරෝග විසේසක්ඥ වෛද්‍යවරු සියලු දෙෙනත් මේ නත් කරනය පිළිබඳව ඔබෝධය තියන සියලු දෙෙනත් පැහැදිියුම කියන ප්‍රකාශයක් තමයි මේ එන්නත් දරුවන්ට ලබා දීලම පාසල් පටන්ගන්න ඕනම කියල දෙයක් නෑ අතිකරු ජනාධිපත්තුමා තාමත්ම හොඳින් එන්නක් කරනයට ප්‍රමුකත්තේ දීල කටයුතු කරලා තින රජියක් හැටියට එතුමාගේ උපදේශ නායකත්තේ පරදි. එනිසා අපිට ඉදිරියේදී මේ කොයිට් අභියෝගේයේද. බොහොම සක්තිමත්ත මූන දෙන්න පුළුවන් උසස් පෙල සමත් අසමත් දෙපිඩසටම තරගකාරී විභාගේකට පෙනිස්සිතීමෙන් අනතුරුවව යනිවර්සිටි මගින් රැකයා ගත පඩිසරයක ඉගනුම ලැබීමට නුදුරයදීමම අවස්ථාව උදාවන බව ්‍රරාජාමාත්‍ය විශෂක්ඥවෛද සීතා අරටපොළ මහත්මිය පවසෙනවා. ස්වාධීන රූපවාහිනිී හත්තනි පැවැඩසටහන්ට එකමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කලාා. පෙල කලාට පාස යම්කිේ ශිෂ්‍ය කොටකට එනවා ඔ උසස් පෙළ සමත් ඔට විශ්වවිද්‍යාල ප්‍රවේශයට සදුසු නමුත් අපිට පහසුගම් නැති නිසා ඔබ ඇතුළත් කරගන්න බ මෙන්න මේ ක්ඩයි මිලක්ක කරලා උපාද පාටමාලා කරනෝ හැබැයිඒ කර්මාන්ත ශේෂ්‍රයේ ප්‍රයෝකක දැනුමට සමගාමිතමයි වෙන් පවින්න සම්ප්‍රයක විශ්විද්‍යාල ක්‍රමේද ඔන්ට රැකියවස්ථා තියන්න පුුව රැක අස්සා නැතිවෙන නමුත් ටියු ට එකක තිෙන්නේ රැයා ගත කරන පරිසයක ඔන්ව පුරදුවෙන් අවස්ථ ප්‍රා ර රක ග රීම. ප්‍රැකියාව කරන්න න පරිසේ තුර පුහුණුව ලබල නයි ඒද ෝ ේෂ්‍රයක් ක සබද දනක න ට ඇ මට න වැ ර ම් රැකයා ම ව දවා මුත් එකක ැටල්ල ක් ට ාග පවත්න් ව ේ ාගම සෞක්කන තීතිත් සමග බහෝ දෙනෙක් ෙතනවා ටියුණු ට සෘතිය පුහුණුව ලබනායගේ ලග. ප්‍රවශය කියයට නෑයකට ප්‍රවශය වන්න ඇසුලත්වීන්න විභාගේ සයි ෙටස්කෝ කියනෙ එකට යම් ලුණ ප්‍රමාණයක් ලැබිලට විශ්වවිද්‍යාලයට යන්න සූදානම් වෙලායින්න සදුසකම් ලබපු නොලබ පඕන කෙනෙකට. එකන ෙට්කෝයකින් ඇතුල් වන්න ැවුණනාට විභහගේ පසෙන් වන ඒ සුදුසකම් ලබුණ කිය නිර්නාය තිය න ඔු ශ්වවිද්‍යාලටය ෙක්ස්කයක පලව න යත යට එන්න තුල. පොනර්චනය විදුළිපල ව්‍යාප්‍රතිසඳහා අත්ති ෆිශේෂ ගැසට්පත්‍රයක් මකින් දෙෙස්විදෙස් ආයෝජිකංගෙන් යෝජනා ැඳවන බවල් රාජ්‍යමාතයේ දුමින්ද දිසානායකම හතා පවසනවා. ෙගවෝ පනහෝ ඊට වැඩ පුුණර් ජනීය බලකාර සදහයි බෙලස යෝජන කැදබන්නේ මෙහිදේශයෝජයන් කරෙහි වැඩ අවධානයක් යම් කරන බව රජ්චමාතය මිින්ද දිසායක මහතා ප වසනවා. නවායෝජකයන් දෙදහ හතේ අංක තිස් පහ දරන පුනර් ජනීය බලෂක්්‍යදිකාරරි පනතේ සුදුසුකම් සපුරාතිබීම අනිවාර්ය වනවා යෝජ න දිරි පත්කිරේ ලේකන ශ්‍රල කා සුත්‍යය බලශක්්‍යාතිකාර බඩවී ලාගතැහැකි. අදාල යෝජනා න්.go.Lké විද්‍යුත් ලිපිනයට හෝ ලේකම් ස ර ල සු හ නස. ද රජ මාත්‍යංශය අකතුන් සයහදලස් හත ගල්පාර කොළඹතුනයන් ලිපිනට පැමිණ ෝ ලාපාදිංචිත පැලින් බර දිහැකි යෝජනා භර කන්නා අවසන්දිනයේ ඩම්බර් පළමුබිෙනිතයි. තාරුන්නේ අනාගතය වෙන් වෙන් සියලුම පලාාත්පාලන ආයතන ඩිජිටල් කරනට පියවරගන්නා බව අමාත්‍ය නාමල් ගරාජපක්ෂමතා පවසනවා. පළත්පාලන අයතන ඩිජිටල් කරණ කිරීම පිළිබඳද අත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අල්ලි ගහමන්දිරේ පැවැතය සාකච්ඡාවකද මේ බව ප්‍රකාශ කලා මහනකර සබහ නගර සබහ හා ප්‍රා්දේශය සභහතුන්සේ හතලිස එකක් ප්‍රමුකව දෙවේන පුරා පළාත්පාලන අයතන මගින් ජනතාවට සේේ සැපෙනවා. ත්පාලන යිතන නවතක්ෂණි සමග මුුව ඩිජිටල් කරනයට ලක්වීම තුළ මහජන සෙවා කාරක්ෂව ඉටු කළ හැකි. ිනිසන්ට පහසුවෙන් වනකරගන්න අවස්ථාවදෙන්න්නු. ද ඒක දමයි පාත්තක පි හග ෙන පි නට අවරදක්. එකක් කියන්න ඇතුළද තෝට සේජක් අපිට කරන්න පුටම වැඩපුර පබ්ලික් හම්බි දැන්න්නේ අලත්පන්න අයතන කියන්නේ ඒේ තැන්ටික තම පටයිස් කරලදයන ඉති ෝෂන මුත්තුම ේකන්තුමගේ බලාපොරත්්‍රම පුෂ් කල්ලට රුදම ශී පටන් ගනතන්ටි යමු කියලා. ඒක අපි හිටියත් නතත් මොනා න්ඩුවාවත් පලත්වන මත්‍ය තමයි සිිටමක ඇතිකාර. කලකට පසු විදේශය සංචාරකයන් පිරිසක් සීකිරිසිරි නැරබීමට එක්ව සිටිනවා. වෙට ප්‍රධහනතම ආදායමාර්ගයක් වන සංචාරක කරමාන්තයට කොරුණ වසගතිෙන් දෙඩිබල පැම්මිල්ලබුණා. රට ක්‍රමෙන් යතාතත්වයට පත්වීමත් සමග සංචරකින් යලි පැමිණමින් සිටිනාකාරෙුයි දක්නට ලබෙන්නේ. දෙකු කලකට පසු සීකිරිය නැබීම සඳහා විදි සංචාරකයන් පිරිසක් මෙදදිනවල පැමිණ සිටින බව මධ්‍යම සංස්කෘතිකර මුදල සේකගේ ්‍යාපෘතික වනකරු උපුල් නිශන්තමතා පවසනවා. මෙසේ පැමිණ චර්ම චාක සංචරකන් පිරිසක් කියයා සිටේ සෞඛ්‍යයා රක්ෂිව සංචාරයකිරීම සඳහා සියලු පහසුකම් සලසාඇතති පයි. ්‍රලන්කව ඩැීමටත් තම රට පිස්සුලින් ඉල්ලා සිටින බවද ඔවුන් සදහන් කලා. දේ න්න අපි බොහම සතට එන්නේ මේක ලස්සන රටක්. අපි දන්නකෙන හැමෝට මේ රට ගැන කියනවා සංචාරය කරන්න මෝන රටක් කියලා. දන්න සුබවාදීත හිතන්න පුුවන් අදු යම්ගම්තය අරන්තර ඇතර ගැන හොතීරම්යකන යංගිස ප්‍රගතියක් වේ කිය? සි ප්‍ර් ඇතිව වේ නැ හැමදීම හොඳින් සිද්ද වෙනවා අපට කොඩක් සතුටුයි ේ කාමාට පස්සේ අප සචාර්ක ෘදති කියය නැවත අපි ආරම්ම කිරීම ගැ ගොා කිස්සි්ති. අපි බලාපොරත් වන දිරයේදී වැඩිපුර සංචර්ග තැමණය කිය. ආබාධ සහිත බව ගැටලුවක් කර නොගෙන ජාතික ආර්ථිකයට උරදින පිරිිසක් ගැන තොරතුරු වවනිියාව ප්‍රදේශෙන් අපට වාර්තා වනවා. बිනි පහර පමණක් භාවිත කරමින් ආාධ සහිත පිරිසක් එදා සාර්ථකව ගොපලක් පවත්වාගෙනයන අරු, வෞ්‍යියාව කණගරராයන් குළම ප්‍රදේශය දැකත හැකි. අක්කර විස්සකින් සමන්විත මෙම ගොවිපලහි සියලු කෘෂ නිෂපාදන වසවිසෙන් තරයි. එනිසාම එම නිෂ්පාදන වලට ඉහල්ල ඉල්ලමක්ද පවතිෙනවා. வෞ්‍යාව ආාධත සගම මගින් පවත්වාගෙනන මෙම ගොපලට අවශ කාපනික පොහර සඳහායුදා ගන්නේද එහි සිටිට ගවයන්ගේ ගොම ඇතුළු ද්‍රවීමද විශේෂත්වයක්. ලෝක ජලපීතිකා දිනයට සමකාමීව, සුනකින් එන්නත් කරනේ සහ වන්ධ කරන වැඩසට හනක් ඇබිලිපිටේදී පැත්නා. ලොක් ජලබීතිකා දෙනට සමකමීව සුනකේ නන්නත් කරන සහ වන්දි කරන වැඩ සහන ක්‍රාත්ම කරුණේ සබරකම පලත් සබභවේ දහත්තීම යනු මිටිය පනමුර පො හමේදේ සුක නැන්නත් කරන සිදු කරුණා. දෙදහස් අට වසේ දේශ්‍රීලං කවතුල සුනක ගහනේ ලක්ෂතිසෙකූ අතර මෙ වන විට ඒ ලක්ෂ විසයක දක්වා පහළ ගොස් ඇති බව පශ්වයිද්‍ය චමිද නනායිකරභහතා ප්‍රකාශ කලා. සමඟින් මධ්‍යහන්න ප්‍රධහන පෘත්තිය විකාශය නිමාවට පත්වනවා. පසරකයි පනස් පහේ සිට අපගේ පැෑම්තේ පවත් විකාශය බලපුරොතු වන්න ඔබට සුබ දවස.